දෙසැම්බර් මාසේ 27 වෙනිදාට ආධාර ප්‍රශ්න පත්‍රයේ පිළිතුර පළවෙනි ප්‍රශ්නයේ වර්ග දෙකකට අයත් රූප ඇතුළත් පිළිතුර තෝරන්න. මේ පළවෙනියට ඉන්න දෙන්නගෙම බඩ ගෑවෙනවා. ඒතර අපි කියන උරග කියලා. මේ දෙන්න පොතේ ශීරපායි කිරිබී වැඩෙන සත්තු දෙන්නේ. මේ දෙන්න එක්කෙනෙක් පක්ෂියෙක් අනිත් එක්කෙනා කිරිබී වැඩෙන සතෙක්. එතකොට මේ දෙන්න කාණ්ඩ දෙකකට අයත් වෙනවා. එනිසා පිළිතුර දෙක. දෙවනි ප්‍රශ්නේ අඹගෙඩි 50ක් සමානව පෙට්ටි දෙකක අසුරන ලදී. එක පෙට්ටියක ඇති අඹගෙඩි ගණන කීයද? 50 ගොඩවල් දෙකකට බෙදන්න කියලා කියන්නේ. 50 ගොඩවල් දෙකකට බෙදුවම එන්නේ කීයද? 25 ගාන. 25 දෙකක්නේ 50 කියන්නේ. 50 බෙදීම 2. මම දීර්ඝ බෙදීම දන්න පුතාලට පෙන්වන්න. 5ට 2 ඒවා 2ක් තියෙනවා. 2වරක් 2 4යි. 5න් 4ක් අඩු කරාම 1යි. බිංදුව පල්ලෙහාට ගේනවා. 10ට 2 ගොඩවල් 5යි. 2වරක් 5 10යි. 10න් 10ක් අඩු කරාම බිංදුවයි. මේක එච්චර වැදගත් නෑ පුතේ. මම මේ බෙදීම පෙන්වුවට එම මම හිතන්නේ ගොඩාක් අයට තාම බෑ මේක. ඒ නිසා නිකන් හිතින් බෙදන එක තමයි මෙතන බලාපොරොත්තු වුනේ. 50ක් ගොඩවල් දෙකකට බෙදුවම එකකට එන්නේ 25යි. ඊළඟට 100 වීමට 60ට තව කීයක් අඩුද? 100 වෙන්න නම් 60ට තව කීයක් අඩුද? 60 ඉඳන් අපි 10 10 ගණන් කරමු. 70 80 90 100. ඒ කියන්නේ 10 20 30 40 40ක් මැදි. උත්තරේ 2. නැත්තම් 100ෙන් 60ක් අඩු කරලා තමයි හරියටම ගන්න උත්තරේ. ගණන් ක්‍රමයේ එකයි මම ඔයගලන්ට පහසු වෙන ක්‍රමයකට තමයි කියලා දුන්නේ. මෙව සමචතුරස්‍ර දෙක සම්බන්ධ කළ විට ලැබෙන හැඩතලයේ තමයි මෙන්න මේම රූපයක් නෙන්නේ. දිග එකක්. ඒතර මේ දෙක සම්පූර්ණ රූපෙ දිර ගත්තොත් මේක එන්නේ ඍජු කෝණාශ්‍රයක්. හැඩතලය. නගර දෙකක් අතර දුර මැනීමට සුදුසු ඒකකය තමයි පුතේ KM කියන්නේ කිලෝමීටර. CM කියන්නේ සෙන්ටිමීටර මීටර. මේ තියෙන්නේ දිග මනින ඒකක තමයි. නමුත් නගර දෙකක් කියන්නේ ගොඩක් දුර නිසා ඒකට පාවිච්චි කරන්නේ කිලෝමීටර. දවස ආරම්භ වන්නේ මධ්‍යම රාත්‍රී 12ටද මධ්‍යාහන 12ටද? මධ්‍යම රාත්‍රී 12ට. ඒ කියන්නේ රෑ 12ට තමයි දවස පටන් ගන්නෙ. මධ්‍යම රාත්‍රී 12ට. මෙම රූපයෙන් භාගයක් පාට කරන්න. මේක පුතේ මෙහෙම ඉරි දෙකක් දෙපැත්තට ගහලා තිබ්බට ඔයා තෝරගන්න ඕනේ මෙන්න මේ උස අතර තියෙන ඉරෙන් එක පැත්තක්. ඒක තමයි දෙපැත්ත බැලන්ස් වෙලා තියෙන්නේ. විසඳන්න ගුණ කිරීම තියෙන්නේ දෙවරක් 1 2යි දෙවරක් 4 8යි 82යි 33 දෙකෙන් ගුණ කරාම දෙවරක් 3 6යි දෙවරක් 3 6යි 66යි. ඊළඟට 84 විහිදුවා ලියන්න. 80 එකතු කිරීම 4. 10 ස්ථානයේ වටිනාකම 80යි 1 ස්ථානයේ වටිනාකම 4යි 80යි 4යි 84යි. කොටුව තුල ඇති නෝට්ටු හා කාසිවල මුළු වටිනාකම රුපියල් 50යි 50යි 100යි 100යි 20යි 120යි 120යි 10යි 130යි. හැබැයි රුපියල් 7000 වටිනාකම රුපියල් 130යි 7.2යි.